www.gossipking.lk. කොටහේන ඒජන්සියකින් තමයි මගේ පුතා ගියේ. මේ අපිට කිව්වේ නම් නැවකට යනවායි කියලා තමයි. නමුත් දරුවා දාලා තින්නේ මේ පුංචි බෝට්ටුවකට තමයි දාලා තිබුණේ. දරුවා කතා කරනකොට අම්බියන් මං ආනුවේ අපදාම් පුතේ කොහොමදයි කොහොමදගේ නෑ අම්මේ. මගේ හිතට වේදනාවක් දෙන්න බැරි නිසා ඒ දරුවා කිව්වේ නෑ අම්මේ හොඳයි හොඳයි කියලාම විතරයි. නෑ කිසි දෙයක් කිව්වේ නෑ එයා මං ආනකොට කවදාවත් කිව්වේ නෑ අම්මේ මේක මට හොඳ නෑ කියලා කිව්වේ නෑ එයා. ඒ වුණාට කිලෝ 22කින් අඩු වෙලා තිබුණ දරුවට කන්නත් නැතුව තමයි තිබුණේ. ඒජන්සියෙන් තමයි කිව්වේ 15 වෙනිදා පඩිය නගින්න ගිහිල්ලා කකුල හීරිලා තින්නේ. අම්මේ ධර්මේ විරාජ් දැන් ඉන්නේ ඉස්පිරිතාලේ. මං ඒ පාර ඇව කකුල හීරීමකට කොහේද මේ ඉස්පිරිතාලෙ එක්කන් යන්නේ කියලා. මං ඇව මගේ දරුවට කරදරයක් නෑ අම්මේ කියලා ෆෝන් එක ඔෆ් කරලා දැම්. 16 වෙනිදා මට මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා අම්මේ පුතා ICU එකේ පුතා ගැන බය වෙන්නත් එපැයි කියලා. 280,000ක් අරගෙන තමයි ඇරියේ. ඒ වෙනකොට කිව්වේ නැවකට යනවයි කියලා. 28,000 කියලා 18,000ක් විතර තමයි හම්බ වෙලා තිබුණේ ගියේ 2015 12 මාසේ 15 වෙනිදා. නමුත් මේ 2016 8 මාසේ 16 වෙනිදා තමයි මට දරුව 61,000යි එව්වේ. මේ බෝට්ටුවේ මේ නැවේ වාඩි වෙලා ඉන්නකොට තව නැවක් එතනින් යනකොට මෙයා නුහුරට වාඩි වෙලා ඉඳලා තියෙන අර එන රැල්ලට මෙයාට කන්ට්‍රෝල් නැතුව මූදට වැටිලා කියලා එකපාරක් කිව්වා. තව පාරක් ඉඳගෙන කිව්ව නැවෙන් බෝට්ටුවට බහින්න ගිහිල්ලා මේ බෝට්ටුවේ අර මේ නැවේ තියෙන වතුර මේවකට මේ බෝට්ටුව එහාට මෙහාට ගිහිල්ලා එතන පයල ඉස්සල වැටුණයි කියලා. නමුත් එයාගේ අර මරණ පරීක්ෂණයේ තියෙන වතුර බින්දුවකින්වත් හානියක් දරුවට වෙලා නැහැ කියලා. මරණ පරීක්ෂණයේ තියෙන්නේ මොලේ හෙල්ලිලා මොලේට ලේ බැහැලා මේ දරුව නැතුණයි කියලා තමයි තියෙන්නේ. මං අහන්නේ දරුව වැටුනේත් නැත්නම් මොකක්වත් නැත්නම් කිසිම තැනක කිසිම තුවාලයක් නැත්නම් දරුවගේ මොලේ නිකම්ම හෙල්ලුනේ කොහොමද? මොකක්වත් ඇදීමක් නැතුව දරුවට ලේ ගැ මොලේට ලේ ගැලුවේ කොහොමද කියලා.